ඔබ කෙදිනක හෝ ලොතරැයියක් ගැන තිබේද? බහුතරයකගේ පිළිතුර ඔව් යනු නිසැකයි. ලොතරැයියක් හෙවත් සාමාන්‍ය විවාහාරයේදී භාවිතාවන ස්වීප් ටිකට් පතක් මිලදී ගන්නේ එහි ජයමල්ල දිනා ගැනීමේ අදිටනි. ජයමල්ල කෙසේ වෙතත් රුපියල් 20ක් වියදම් කර ලබා ගන්නා ස්වීප් ටිකට් පතට රුපියල් 20ක මුදලක් ඇදුනොත් හිත සතුටින් ඉපිල යනවා. මේ නිසා ස්වීප් වෙළඳාම ලංකාවේ ජයටම කෙරීගෙන යන වෙළඳාම. මේ ජයමල්ල හිමිවන තැනත්තාගේ ජීවිතය කොයිතරම් දුරට වෙනස් වෙනවද? ලංකාවේ පළමු ලොතරැයිය ජයමල්ල දිනු පුද්ගලයා ගැන කතාවයි මේ. ලංකාවේ පළමු වරට ලොතරැයි ටිකට් පතක් එළි දැක්විය යුතුය යන අදහස ගෙන එන්නේ 1949 වසරේදී. ඒ එවකට සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටි SWRD බණ්ඩාරනායක විසින් සෞඛ්‍ය ශාස්ත්‍රයේ අභිවෘද්ධිය තකා මෙම ටිකට් පත ඇති කළ යුතුයයි ඔහු යෝජනා කළා. බණ්ඩාරනායකගේ මෙම යෝජනාව මල්පල ගන්වන්නේ 1955 වසරේදී. ඒ ලංකාවේ ප්‍රථම අධ්‍යාපන ඇමති හා එවකට සෞඛ්‍ය ඇමතිව සිටි ඊ.ඒ. නුගවෙලගේ කාලයේදී. මේ අනුව ආණ්ඩුවේ ආරෝග්‍ය ශාලා ලොතරැයිය 1955 වසරේදී 1955 අංක 4 දරන ආරෝග්‍ය ශාලා ලොතරැයි පනත සම්මත වීමෙන් එළි දැක්වුණා. මෙම පළමු ලොතරැයියේ ජයමල්ල හිමි වූයේ ගලිගමුවේ විසූ කිරියප්පු නයිදේටයි. ඔහු මෙම ටිකට් පත මිලදී ගත්තේ තේ කඩේකි. එකල ටිකට් පත මිල වූයේ 150යි. මෙම ටිකට් පත ජයග්‍රහණය කළහොත් ලක්ෂයකට කිට්ටු මුදලක් ලැබෙන බව දැනගත් කිරියප්පු 150ක් දී ස්වීප් ටිකට් පත මිලදී ගත්තා. නිවසට යන ඔහු මිලදී ගත් ටිකට් පත ගෝණ අන්තට්ටු අස්සේ රඳවා තැබුවා. කිරියප්පු ඉගෙන ගත්තේ 3 වසර වනතෙක් පමණයි. ඔහු කුඩා කල සිටම කුලී රැකියාව වෙත යොමු වූයේ ඔහුගේ සහෝදර සහෝදරියන් දස දෙනාගේ නඩත්තු උදෙසා මුදල් රැස් කිරීමටයි. ස්වීප් ටිකට් පත රැගෙන කලක් ගත වුණා. කිරියප්පු ටිකට් පත මිලදී ගත් ඒ කඩේ සිටි කෙනෙක් පැවසුවේ ස්වීප් ටිකට් පතේ ජයමල්ල ඇදී ඇත්තේ ගල්ගමුව ප්‍රදේශයේ අයෙකුට බවයි. නමුත් කිසිවෙකුත් ජයග්‍රාහී මුදල ලබා ගැනීමට ඉදිරිපත් වෙලා තිබුණේ නැහැ. තමාද ටිකට් පත මිලදී ගත් නිසා කිරියප්පුගේ කුතුහලය ඇවිල්ුණා. නමුත් අවාසනාවකට ඔහුටම ටිකට් පත තැබූ තැන මේ වන විට අමතක වී තිබුණා. දිනක් මේ මතක් කරමින් නින්දට ගිය විට මහ රෑ ඔහුට එකවරම ස්වීප් ටිකට් පත තැන මතක් වුණා. ඔහු පසුදිනම කෑගල්ලේ නිව් සිටි ස්ටෝස් වෙත ගොස් ජයංක සසඳා බැලුව විට ඔහු විශ්මයට පත් වූයේ තමන් ජයමල්ල දිනාගත් බැවින්. මේ ලංකාවේ බොහෝ දෙනා අතර කතාබහට ලක් වූ සිද්ධියක් බවට පත් වුණා. මෙම සිදුවීම එකල ලංකාදීප පුවත්පතේ කිරියප්පු නයිදේගේ ඡායාරූපයක් සමග පළ වූයේ මෙන්න මේ අයුරි. ආරෝග්‍ය ශාලා ලොතරැයියේ දිනුම්කරුවන් කිහිප දෙනෙක් ඊයේ උදේ ලොතරැයි මණ්ඩලයේ ලේකම්වර දොස්තර ජෝර්ජ් රණවක මහතා හමු වුණා. රුපියල් 97,343.50ක පළමු දිනම ගලිගමුවේ පිසෝවෙල කිරියප්පු මහතාට හිමි වී ඇත. 24 හැවිරිදි කිරියප්පු මහතා 13 දෙනෙකුගෙන් යුත් පවුලක තුන්වෙනියා වෙලා හිටියේ. 97,000ක මුදලක් යනු එකල අති විශාල මුදලක්. කිරියප්පු මෙම මුදල නිකරුණේ නැතිනස්ති කළේ නැහැ. පිසෝවලින් සහ ලොලෙල් ගොඩින් ගුමුරු මිලදීගෙන එයින් වැඩි නමක් තම බාල සහෝදරයන්ට බෙදා දුන්නා. ලොල්ලේ ගොඩින් මිලට ගත් අක්කර 20ක කුඹුර හා කුඹුරු යායක් ඔහු තමා සන්තකයේ තබා ගත්තා. එමෙන්ම මොරිස් 8 වර්ගයේ කාරකක්ද මිලදී ගත්තා. ඒ වන විට කිරියප්පු විවාහ වී සිටියේ නැහැ. දැන් ඔහුට අවශ්‍ය වූයේ විවාහ වීමට කාන්තාවක්. ස්වීප් ටිකට් පතට පින් සිද්ධ වෙන්න අතේ මිටේ මුදල් යහමින් තිබුණු නිසා කිරියප්පුට මංගල යෝජනා විශාල ප්‍රමාණයක් ලැබුණු බව කියවෙනවා. ඒ අතරින් කිරියප්පුගේ හිත ගියේ පුංචේතනා රාජකරුණා වෙතයි. ඇය ඉහළටම ඉගෙනගත් කාන්තාවක් වූ අතර 3 වසරට පමණක් ඉගෙනගත් කිරියප්පු හා ඇය අතර අධ්‍යාපන පරතරයේ ඉහළ වුණා. මේ නිසා ඇය කිරියප්පුව විවාහ කර ගැනීමට එතරම් කැමැත්තක් නොදැක්වුවත් ඔහුට දේපලා වතුපිට තිබූ නිසා පුංචිතනාගේ දෙමව්පියන් මෙම විවාහයට බොහෝ සෙයින් කැමැත්ත දැක්වුවා. ඒ නිසා අවසානයේ මොවුන් දෙදෙනා විවාහ වුණා. කිරියප්පු තම බිරිඳ සමග ලොල්ලේගොඩ වත්තේ නිවසත් තනා එහි පදිංචිට ගියා. මේ සඳහා රුපියල් 5000ක් පමණ වියදම් වූ බව පුංචිතනා පවසනවා. මෙම වත්ත ප්‍රදේශයේ කාතර ස්වීප් වත්ත ලෙස ප්‍රසිද්ධියට පත් වූ අතර කිරියප්පු ස්වීප් මුදලාලි ලෙස ගමේ කාතර ප්‍රසිද්ධියට පත් වුණා. නමුත් සමහරු අතර මොහු සර්පවේද මහත්තයා ලෙස ප්‍රකට වුණා. මන්ද කිරියප්පුගේ පියා සර්පවේදකි. පියා තම පුතුට සර්පවේදකමද උගන්වා තිබූ නිසා කිරියප්පු ඉඳහිට සර්පවේදකම්ද කළා. පුංචිතනාට පොලිස් දෙපාර්තමේන්තුවේ රැකියාවක් ලැබුණත් කිරියප්පු ඇයව රැකියාවකට යැවීමට කැමැත්තක් දැක්වුවේ නැහැ. කිරියප්පු කුමරු ඉඩකඩම් බලා කියාගෙන සිටි අතර ඉඳහිට තමා මිලදීගත් වාහනයක කුලියට දුවවා මුදල් එක්රැස් කරගෙන සිටියා. කිරියප්පු තම දරුවන්ට හොඳින් ඉගැන්වූ අතර වැඩිමහල් දියණිය හා බාල දියණිය වර්තමානයේ රජයේ රැකියාවල නිරත වෙමින් සිටිනවා. කිරියප්පු අංචභාගයේ වැළඳ 1973 වසරේදී මිය යන විට තම ඉඩම් වලින් වැඩි කොටසක් විකුණා තිබුණු අතර ඉතිරිය තම බිරිඳට හා දරුවන්ට පවරා තිබුණා. ඔහු එසේ ඉඩම් විකුණුවේ තමන්ට දරන්නට නොහැකි අයුරින් රජයේ විසින් ආදායම් බදු පැනවීම නිසාවෙන් ප්‍රථම ස්වීප් ටිකට් පතෙන් ප්‍රථම ජයග්‍රාහකයාගෙන් පසු තෙවන ස්වීප් ටිකට් පතෙන් තෙවන ජයග්‍රාහකයාද තේරීපත් වූ නිසා මිනිසුන් අතර ස්වීප් ටිකට් පත් වලට තිබෙන ඉල්ලුම හා උණුසුම වැඩිවන්නට වුණා. එම උණුසුම වර්තමානයේද පවතිනවා. ඉතින් ස්වීප් ටිකට් ගැන ඔබ නොදන්නා මේ කතාව අප ඔබ වෙත ගෙනාව. ඔබටත් මේ ගැන යම්කිසි අදහසක් ඇත්නම් පහතින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. නැවතත් මෙවැනි වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට සුබ දවසක්.
දිනපතා මෙවැනි වීඩියෝ බලන්නට කැමති නම් අමුතු වීඩියෝ අපිව මෙතනින් subscribe කරන්න. බෙල් icon එක මත click කර අපගේ වීඩියෝ මුලින්ම නරඹන්නටත් එකතු වෙන්න.